උපුල් ශාන්ත සල්සමකින් සිංහල ටීවී සිංහල වසහි අසිරිය මුළු ලොවටම කියාපාන නූතන sannivedanaya උපුල් ශාන්ත සිංහල ටීවී subscribe now and press the bell icon ආයුබෝවන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ යටතේ සිංහල විෂය හදාරන ආදරණීය දුවේ පුතේ සිංහල දෙක ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයට නියමිත පස්වෙනි ප්‍රශ්නය පිළිබඳව ඔබට අවබෝධයක් දැනුමක් දීම තමයි අද අපේ බලාපොරොත්තුව. ඔබ දන්නවා මේ පස්වෙනි ප්‍රශ්නය ඉතාමත්ම සරල එවැගේම පහසු ඔබට වැඩි වේලාවක් ගත නොවි ඉතා ඉක්මනින්ම નિවරදි ලෙස ලකුණු 15ම ගන්න පුළුවන් සරල ප්‍රශ්නයක්. අපි දන්නවා ගොඩක් දරුවෝ මේ පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න යන්නේ නැහැ. හැබැයි මුළු ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න අතරින් ඉතා ඉලක්ක සහගතවම පිළිතුරු ලබා දීලා ලකුණු ටික ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ පස්වෙනි ප්‍රශ්නේ. ඔබ දන්නවා ව්‍යාකරණ කියන කොටස සිංහලේ විවරණ කියන කොටස ඔබ අවුරුදු 13ක් තිස්සේ දන්නවා. සිංහල ව්‍යාකරණ කොයි වෙලාවක පන්තියෙන් පන්තියට වෙනස් වෙන්නේ නැහැ. සන්ධි නම් ඔබ 6 පන්ති ඉගෙන ගත්තත් ඒ සන්ධිය තමයි උසස් පෙළට තියෙන්නේ. ඔබ මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා හෝ කුමන හෝ ක්‍රියාවක් ඉගෙන ගත්ත නම් පහළ පන්තිවලදී උසස් පෙළ තියෙන්නේ ඔබට ඒකම තමයි. කිසිදු ව්‍යාකරණ රටාවක් වෙනස් වෙන්නේ නැහැ. ඔබ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටියා. ඒකෙදී ඔබ හැදෑරූ ව්‍යාකරණ කොටස්ම තමයි උසස් පෙළ විභාගේ තියෙන්නේ. ඒකක්වත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ පස්වෙනි ප්‍රශ්නය ඉතාමත්ම ලෙහෙසියෙන් ඔබට හදාරන්න පුළුවන් දෙයක්. හැබැයි ඊට පෙර ඔබට දැනුවත් කළ යුතු විශේෂ කාරණාවක් තිබෙනවා. ඒ විශේෂ දේ තමයි ඔබ ව්‍යාකරණ ඒකක ඉගෙන ගන්නකොට ඒක හරියටම අවබෝධාත්මක ලෙසත් ඔබට හිතලා තේරුම් ගන්න පුළුවන් විදියටත් ඔබ ඒක ඉගෙන ගන්න ඕන. ගුරුවරයා උගන්වන පදේ පමණක් නෙමෙයි ඔබ වෙනත් ඕනම පදයක් මේක කුමන ව්‍යාකරණ දෙයක් තියෙන කියන එක හඳුනා ගැනීමට තරම් ඔබ සතුව දැනුමක් තිබෙන්න ඕන. සටහන පොතක ලියාගත පමණින් ඔබට ඒ දැනුම පිරෙන්නේ නැහැ. ඔබ තනියෙන් ඒක අධ්‍යයනය කරලා ඒක අනුගමනය කරලා ඔබට පුළුවන් ද කියලා ඔබ බලන්න ඕන. දැන් අද අපි සාකච්ඡා කරන්නේ මේ පස්වෙනි ප්‍රශ්නේ කොහොමද විභාගට දෙන්නේ, මේක අපි කොහොමද පුරුදු වෙන්න ඕන කියලා. දැන් මේ ප්‍රශ්නේ දෙන්නේ මෙන්න මේ ආකාර ඔබට මේ තිරේ දිස්සන ආකාර තමයි ප්‍රශ්න සැදෙන්නේ. පහත දැක්වෙන වාක්‍යවල තදකළු වකුරෙන් මුද්‍රිත පදවල ව්‍යාකරණ අංගය දක්වා ඇත. ඒවායි අනුවංගය දක්වන්න. ඔන්න ප්‍රශ්නය දෙන විදිය. මේ යටතේ ඔබට පේනෝ නේද කොටස් පහක් 1 2 3 4 5 කියලා කොටස් පහක් තියෙනවා. එක කොටසකට අදාළ කළු කරපු පද තුනක් තියෙනවා. පද තුනක් තියෙන ඒ වගේම කොටස් පහේම පද 15ක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන වඩාත් සරල බව තමයි ඔබට දීලා තියෙන පදය කුමන ව්‍යාකරණ අංගෙටද කියලා ඔබට ලබා දීලා තියෙනවා. අදාළ වචනේ වෙන් කරලා ඒ වෙන් කරපු වචනේ කුමන ව්‍යාකරණ අංගෙටද කියලා ඔබට දීලා තියෙනවා. ඔබ දක්වන්න ඕන ව්‍යාකරණ අනුවංගෙයි දක්වන්න ඕන. දැන් උදාහරණයක් ලෙස කිව්වොත් පසස් කියන පදය ඔබට ඉරිගහලා දීලා සන්ධි කියලා දෙනවා. ඔබ ලියන්න ඕන මොන සන්ධියද පස් දනස් පසස් ස්වර සන්ධිය කියලා ඔබ ලියන්න ඕන. ඔබට දුන්නොත් ඇලදොල ගංගා කියලා දීලා සමාස කියලා දුන්නොත් ඔබ ලියන්න ඕන කුමන සමාසෙද දකාරාර්ථ සමාස කියලා. ගුරුවරයා අකුරු උගන්වයි කියලා දීලා ගුරුවරයා ඉරිගහලා ඔබට විභක්ති කියලා දීලා තිබුණොත් ඔබ ලියන්න ඕන කුමන විභක්තියද ප්‍රථමා විභක්තිය අන්න එහෙම ලියන්න තියෙනවා. ක්‍රියා කියලා දුන්නොත් ගුරුවරයා පාඩම කියා දෙමින් දරුවන් සනසයි කිව්වොත් කියා දෙමින් කියලා දීලා
ක්‍රියා කියලා තිබුණොත් ඔබ ලියන්න ඕන මොන ක්‍රියාවද කියලා ඔබ ලියන්න ඕන. එතකොට අන්න ඒක තමයි ව්‍යාකරණ අනුවංගය කියලා කියන්නේ. දැන් ඔබට මේක කිසිදු ආකාරයෙන් පැටලීමක් වෙන්නේ නැහෙනි. දැන් උදාහරණයක් ලෙස මම තවත් ගත්තොත් එහෙම ඔබට දෙනවා තද්දිත කියලා දෙනවා. එතකොට ඔබේ තද්දිත පාඩම විතරමයි නේද ඔබ බලන්න ඕන. ඔබට වෙන පාඩම් ගැන හිතලා උත්තර ලියන්න ඕනේ නැහැ. තද්දිත කියන පාඩම යටතේ විතරයි පිළිතුරු ලියන්න තියෙන්නේ. ඒ නිසා ඔබ මුලින්ම පුහුණු වෙන්න අදාළ ව්‍යාකරණ පාඩම් ටික. උදාහරණයක් ගත්තොත් උපසර්ග, නිපාත, තද්දිත, කෘදන්ත, සමාස, විභක්ති මෙන්න මේ පොදු පාඩම් ටික ගත්තොත් සන්ධි තර මේව ඔබට එකින් එක හොඳට අනු ප්‍රභේදත් එක්ක ඔබ හදාරන්න ඕන. හදාරපු එකක් තමයි ඔබට දෙන්නේ අනුවංගලිය. එහෙම නැතුව වෙන අලුත් දේවල් එන්නේ නැහැ. එහෙනම් ඔබ මුලින්ම මේ ප්‍රශ්නය කොහොමද හැදෙන්නේ මොන විදිහට නිර්මාණය වෙන්නේ කියන එක ඔබ මුලින්ම ඉගෙන ගන්න. දැන් ඔබට කෙටියෙන්මම කිව්වොත් එහෙම ඔබ දන්නවා පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා, ප්‍රයෝජක ක්‍රියා කියලා අපර ක්‍රියා කියලා ක්‍රියා ටික ඉගෙන ගත්තොත්. එතකොට ඒ ක්‍රියාවලින් එකක් නේද දෙන්නේ? ක්‍රියා කියලා දීලා මොන ක්‍රියාවද කියලා ලියන්න. ඉතින් මේක මොනතරම් සරලද කියලා ඔබ හරියට මහන්සි වුණොත්, ඔබ හරියට වැඩ කළොත්, ඔබ හරියට ක්‍රියාත්මක වුණොත් ඔබට පුළුවන් එක දවස් කීපයක් ඇතුළත මේ සියලුම ව්‍යාකරණ ටික ඉතාමත්ම හොඳින් ඔබට සූදානම් වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ තිරේ දිස්සන විදියට මේ උදාහරණ අරගෙන එකින් එක බලමු අපි කොහොමද ඔබ පිළිතුරු සපයන්න ඕන, කොහොමද ඔබ මේකන ලකුණු ටික ගන්න කියන එක අපි එකින් එක බලමු. ඔබ දන්නවා එකකට එක ලකුණ ගන්න තියෙන්නේ. ඒතකොට ලකුණු 15ක් තියෙනවා. හරියට දන්න කෙනාට විනාඩි කීපයක් ඇතුළත මේ ලකුණු ටික සියල්ල ගන්නවා. දැන් අපි බලමු එකින් එක කොහොමද කරන්න කියලා. දැන් අපි බලමු පළවෙනි එක මොකද්ද තියෙන කියලා බලන වාක්‍ය බලන තිරේ දිස්සන විදිහට ඔබ වාක්‍ය බලන්නකෝ. තනතුරු පිටිපස දුවන මිනිස්සු ඇතැම් විට පාපත ක්‍රියාවලද නිරත වෙති. දැන් මේ වාක්‍ය දීලා ඒ වාක්‍ය තියෙනෝ නේද ඉරිගහලා දුවන කියන පදයයි පාපතර කියන පදයයි ද කියන පදයයි තමයි කලු කරලා තියෙන්නේ. දැන් කලු කරලා විතරක් නෙවෙයි දැන් බලන්න දුවන කියන පදය දීලා ඒකේ දීලා තියෙනෝ නේද මොන ව්‍යාකරණ අංගෙද කියලා රුදන්ත කියලා දීලා තියෙනවා. ඊළඟට පාපතර කියන පදය දීලා මොකද්ද ව්‍යාකරණ අංගෙ දීලා තියෙන්නේ? තද්දිත කියලා දීලා තියෙනවා. ද කියලා පදය දීලා ඒක නිපාත කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ මොකක්ද? ලකුණු තුන ගන්න එකට අදාළව අරකේ කුමන ව්‍යාකරණ අනුවංගෙද? දැන් ඔබ දන්නෝ පළවෙනි තියෙන්නේ කෘදන්ත කියලා, දුවන කෘදන්ත කියලා. දැන් මේ කෘදන්ත පාඩම ගැඹුරින් දන්නේ නැති දුල පුතාලට මේක අමාරු. දැන් මේක විතරක් නෙ දැන් මේක බෑ කියලා කියන්නේ ඔබට ඉරිගහන පේපරේ තමාරුයි. ඒ වගේම අනෙකුත් ව්‍යාකරණ කොටසත් ඔබට අමාරුයි. ඒතකොට කුදන්ත පාඩම ඉගෙන ගන්නකොට ඒකේ මූල ධර්මත් එක්ක හොඳට ඉගෙන ගන්න ඕන එක. අමාරු දෙයක් නෙවෙයි ඒක. හරි සරලයි. අපි දන්නෝ කුදන්ත පාඩමට අදාළ වෙනම නීති රාමුවක් තියෙනවා. දැන් ඕනම ක්‍රියාපදයක මුල් අවස්ථාවට අපි කියන නම තමයි ධාතුව කියලා. දැන් ඒකෙන් තමයි ඒකට පත්‍ය දාතය විවිධ විවිධ ක්‍රියාපද වර්ග හදන්නේ. දැන් අපි හිතමු දුවයි නම් ක්‍රියාපදේ දුව ක්‍රියාපදේ තමයි දුවයි. ඒකේ ධාතුව තමයි නැත්නම් මුල්වත්තා තමයි දුව. නටයි නම් මුල්වත්තා නට. ගයයි නම් ධාතුව තමයි ගය. වනයි නම් ධාතුව තමයි වන. අල්ලයි නම් ධාතුව තමයි අල්ල. එතකොට ඒ වගේ තමයි හරයි නම් හාර. කරයි නම් කර. මරයි නම් මර. අන ධාතුව කියන ඒවා. ඕනම ක්‍රියාපදයක මුල්වත්තාට අපි කියන නම තමයි ධාතුව. එනම් කෘදන්ත කියන ව්‍යාකරණ වර්ගයේ හැදෙන්නේ ධාතුවට කෘදන්ත කියලා ප්‍රත්‍යය තියෙනවා. ඒව දැනගන්න ඕන. එකින් එකට අදාළ වෙනම ප්‍රත්‍යය තියෙනවා. කෘදන්ත කොටස් වල බෙදෙනවා. වර්තමාන කර්තෘකාර කෘදන්ත කොටසේදී න නුනා කියලා ප්‍රත්‍යය තුනක් තියෙනවා. ඒතර ඒ ප්‍රත්‍යය තුන තමයි අර ධාතුර දාන්නේ. දැන් නට නටයි කියන ක්‍රියාපදයේ ධාතුව නට නට කියන ධාතුවට න ප්‍රත්‍යය දැම්මා නට න වෙනවා. නටන. එහෙනම් අපි දැනගන්න ඕන දුවන ගත්තොත් දුවයි කියන ක්‍රියාපදයේ ධාතුව දුව දුව දනන දුවන. අල්ලන නම් අල්ල දනන අල්ලන. අපි ඒක දැනගන්න ඕන.
එතකොට එනම් වර්තමාන කාල කතරෝකාර කුදන්තන අනුවංගේ වර්තමාන කාල කතරෝකාර කුදන්ත තව මොන පදේ දුන්නත් ඒ විතර එහෙමනේ ගන්නෙ හදාරණ දුන්නොත් ධාතුව හදාර ප්‍රත්‍යෙන්න එනම් හදාරණාකුවත් එහෙමයි හදාරණු කිව්වත් ඒත් එහෙමයි වර්තමාන කාල කතරෝකාර කුදන්ත ඉතින් එහෙම අපි කොටස් වශයෙන් හොඳ අවබෝධයක් තියෙනවනේ ඉගෙන ගන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ දෙවෙනි එක තියෙනවා මොකද්ද පාපතර කියලා ඔබ අහලා තියෙන කෝරතර පාපතර ඒව අහලා තියෙනවා එතකොට දැන් ඔබ දැනගන්න ඕන මේකේ පාඩම තමයි තද්දිත කියලා දීලා තියෙනවා තද්දිත කියලා කියන්නේ තවත් ව්‍යාකරණ පාඩමක් නේ තද්දිත කියලා කියන්නේ තවත් ව්‍යාකරණ පාඩමක් ඒතර ඒක අර කුදන්ත වගේ තවත් ව්‍යාකරණ පාඩමක් තද්දිතයක් යොදන්නේ ඒකට හිත හිත කියන අර්ථනේ තද්දිත කියලා කියන්නේ එතකොට තද්දිතයක් හැදෙන්නේ ඕනම නාම පදයක මුල් අවස්ථාවට කියන නම තමයි නාමය ඕනම නාම පදයක මුල් අවස්ථාවට නම තමයි නාමය එහෙනම් තද්දිතයක් හැදෙන්නේ නාමයකට තද්දිත ප්‍රත්‍ය කියලා කොටසක් තියෙනවා ඔබ දන්නවා ඊමවාමය වත්මත් තර තම ඉති අටි අටු අස් අත් බ තා ආන අනු අනි එක් අක් අ අල ආ ඌ උතු අලු එක උත්වය ඉෂ්ඨ ඊය ඊන තාතන තීය කමර කියලා දැන් තව ප්‍රත්‍ය තියෙනවා එතන අන්නේ කියන තද්දිත ප්‍රත්‍ය අර නාමයට දානවා එහෙනම් ඒක වෙන් කරන්න පුළුවන් වෙනවා නාමයයි තද්දිත ප්‍රත්‍යයි එතකොට ඒ තද්දිත වලට අදාළ වෙනම අනුවංග තුන අර්ථ තියෙනවා අර්ථ තියෙනවා දැන් උදාහරණයක් ගත්තොත් දැන් ආලෝකය කියන එකේ නාමය ආලෝක අන්න ඒකට යෙදුව වත් කියන ප්‍රත්‍ය ආලෝකවත් වරලස කියන එකේ නාමේ වරල් වරල් දන අස් තමයි වරලස් උනේ එහෙම නෙනේ සමාජය කියන එකේ නාමේ තමයි සමාජ සමාජ දන එක තමයි සමාජික උනේ ඒ වගේ කියලා අදාළ තද්දිත පිළිබඳ හොඳ මූල ධර්මක් තියෙන්න ඕන එහෙම වුණොත් මේක තාම පහසුයි එතකොට තර ප්‍රත්‍ය දැම්මා තර තම දැම්මා ඒකෙන්නේ තුලනාර්ථය නැත්නම් වඩා යන අර්ථය තුලනාර්ථය එහෙම නැත්නම් වඩා යන අර්ථය තමයි තව තියෙන්නේ. ඒත් අපි අනුවංගේ තමයි තුලනාර්ථය එහෙම නැත්නම් වඩා යන අර්ථය. ඉතින් එහෙම අපිට පුළුවන්කම තියෙන්න ඕන. එකකට අදාළ වෙනස් දස් දේවල් තියෙනවා. ඒවා ඉගෙන ගන්නයි තියෙන්නේ. ඊළඟ තමයි ද කියලා දීලා තියෙනවා. ද කියන්නේ නිපාතයක්නේ. අපි දන්න නිපාතයක් වාක්‍යයක මුල මැද අග ඕන තැනක යෙදෙන්න පුළුවන්. ඒත් නිපාත විවිධ වර්ග කියනවා. අපි දන්නවා විභක්ති අර්ථ නිපාත කාලාර්ථ නිපාත නිපාත වගේ විවිධ විදිහේ යෙදෙනවා භාව ප්‍රකාශන අර්ථ නිපාත ඉතර ඒ නිපාත වර්ග අපි දැනගන්න ඕන දැන් ද නිපාතේ ඉන්නේ මොකක්ද සමුච්ඡයාර්ථේ නැත්නම් සම්බන්ධාර්ථය සමුච්ඡයාර්ථේ නැත්නම් සම්බන්ධාර්ථ නිපාත ඉතර අන්නේ එහෙම අපි අවබෝධාත්මක තිබුණොත් අපිට තායික් මනින් ඒ පිළිතුර සපයන්න පුළුවන් අන්නේ විදිහට ඔබ මේ එකින් එක ඔබ තුල දැනුම තියෙනවා නම් ඔබට කරන්න අලුතෙන් දෙයක් නැහැ. දැන් නැවත වරක් ඔබට පුළුවන් ඒක හොඳට අධ්‍යයනය කරන්න. දැන් ඊළඟ වාක්‍ය බලන්නකො ඔබ තිරේ දිස්සෙන විදිහට ඔබ ඊළඟ වාක්‍ය බලන්න. බමුණානෝ සූර්යෝදයට පෙර ගංගා නදියේ ජල ස්නානය කළහ. දැන් ඒකේ ඉරි ගහලා දීලා තියෙන්නේ මොකක්ද? නැත්නම් කළු කරලා දීලා තියෙන්නේ මොකද්ද? බමුණානෝ කියන පදය, ඒ වගේම සූර්යෝදය කියන පදය, අනෙත් එක තමයි ගංගා නදිය කියලා. එතකොට බමුණානෝ කියන පදය දීලා ඉස්රායන් දීලා තියෙනව නේද තද්දිත කියලා. තද්දිත කියලා දීලා තියෙනවා. එතකොට අපි තද්දිත පාඩම දන්නවනම් මේක වෙලලා යන්නේ නැහෙනි. තද්දිතයක් කොහමද ගන්න කියලා. බමුණානෝ කියන එකේ නාමය තමයි බමුණෝ. ප්‍රත්‍ය තුනක් තියෙනවා ආන අනු අනි කියලා. එහෙනම් බමුණු දන ආන බමුණාන. එහෙනම් ආන අනු අනි කියන ප්‍රත්‍ය තුනේ තේරුම තමයි කියන අනුවංගේ තමයි ගෞරවාර්ථ තද්දිත. එහෙනම් මෙතන මොකක්වත් තින්නේ ගෞරවාර්ථ තද්දිත කියලා එන්නේ. එච්චර ඔබ ලියන තියෙන එක හදාලා තිබ්බ මින්පස්සර තව කොහොමාවත් මේ ප්‍රත්‍ය තුනෙන් ආනනු කියන ප්‍රත්‍ය තුනේ කොහොමාවත් ගෞරවාර්ථ තද්දිත පදය. ඊළඟ තියෙන ඔබ බලන්න සූර්යෝදය. ඒක තියෙනවා සන්ධි කියලා දීලා තියෙනවා නේද ඔය පොතේ. සූර්යෝදය සන්ධි කියලා දීලා තියෙනවා. ඉතින් ඔබ දැන් සන්ධි හදාලා තියෙනනේ හොඳට. සන්ධි දන්නෝනේ. ඔක මුල් පන්තුලත් ඉගෙන ගත්තා, උසස් පෙළත් ඉගෙන ගත්තා. හැබැයි ඔබට මතකේ තියෙන්න ඕන ඕනම සන්ධි පදයක් විසන්ධි කරලා ඕනම සන්ධි පදයක් විසන්ධි කරලා ඔබට ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන ඒක මොන සන්ධියටද අයිති වෙන්නේ. එතන මොකද්ද නීතිය කියලා.
දැන් මම සරල ක්‍රමවේද ඔබ දැනගන්න ඕන හදාරන්න ඕන දැන් මේකෙදි සූර්යෝදය පදේ කෙටි ක්‍රම මගින් ඔබ දැනුමින් සන්නද්ධ වෙන්න ඕන දැන් සූර්යෝදයක මම එක විසන්ධි කලන් කොහොමද එන්නේ සූර්ය ධන උදය සූර්යෝදය ඉතින් අපි ලේසිකමක් ඉගෙනලා තිනවා විසන්ධි කලන් පස්සේ කියවෙන්නේ මේ කියවෙන්නේ නැති හැබැයි සන්ධි කලන් පස්සේ කියවෙන අකුර එයන්න ඒයන්න ඔයන්න ඕයන්න ඈ කියන අකුරු පහෙන් එකක් නම් එයන්න ඒයන්න ඔයන්න ඕයන්න ඈ කියන අකුරු පහෙන් එකක් නම් ඒක ස්වරාදේශ සන්ධියක් දැන් නරදන ඉන්ද්‍ර නරේන්ද්‍ර පූජාදන උපහාර පූජෝපහාර ඒ වගේ කුමාරදන උදේ කුමාරෝදය දේදන ඇස දෑස අන්න ඒ වගේ ඒක ස්වරාදේශ සන්ධිය කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා ඊළඟ තමයි තියෙන්නේ ගංගා නදිය समास पहाक्ति सिंगले सिंगले समास पहाक्ति अव्य समासे दकारात समासे विशेषण समासे विभक्ति समासे अन्यार्थ समासे समास पहाक्ति ते समास पहे नीतरी उब हरियर दान्नवन उब पोड़कते कमारु लेने ये समास पहे क्रमवेद पहाक्ति एत्रमेक लेसीने क्रमवेद पहा एकने कड़ विनस ए क्रमवेद पहाना अपे दान्नवन वच्चने मिने वेके किला अलगा एना मिता तेना पद देख गंगा नदी नदी ने मुखी नदी मुख मनो नदी गंगा नदी तोड़ अचिरवती नदी तो आप गान पुलवांगे वगे तोड़ अन्न वगे गंगा नदी तोड़ नमिक नम तो विभक्ति समास नम गंगे नम तोड़ नदी नम गंगा नम विशेषण समास विशेषण समास अन्न हिम गान पुलवांग इन तोड़ ये लखनो टीके हिम अभिनपीठ दंग इलंग वाक्य तो सुनील दियधार मत सुपिपि सुदुनेलुम परिसरय प्रबोधवत् कलेय एतकोट ओब प्रभावत् कलेय दैन अपि हितोम मेहेम दैन मेके कलु करपु वचने तमयि सुनील दीला उपसर्ग किला दीला तियेनवा सुदुनेलुम किला दीला मोकद्द समास किला दीला तियेनवा प्रभावत् किला दीला तद्दित किला दीला तियेनवा दैन अपि दन्नवा उपसर्ग एक पाडमक् ने तवत् उपसर्ग पाठ इकन धरअंट पुलवांगटदाल क्रम वेद अभी दाने सिंगल उपसर्ग विनमाय मिश्र सिंगल उपसर्ग विनमाय तीन प पर अवस अनु दु वि अति अभि पीरि उप उ अप पस पीली अति पी ओ कु प्र परा अप संग अनु अव निस् दुस् वि आनि अदि अपि अति सु उद अभि प्रति परि उपदि ओके पाड़ करेनी मतगति आगे कवदरा उपसर्ग योदाने अर्थवत् नामिक हरी धातु मुलट भीतराय क्रम तीन मुलट भीतराय तर मुलट बस यार नामे हो धातु अर्थ एक्व अडुनवा एक्व वेनवा एक्व विरुद्ध वेनवा विनात्मार्थ्या खेदेनवा दंग अभी नायक गात अणुकिल अणु नायक विदुहालपति उप विदुहालपति अर्थे अडुनोट अन्नवागित अभी धनगान विशेष अति विशेष अर्थे वेडियोना अन्य अभी तो पबल बल वेडि दुबल बल अडुन विधि इना मित्र सुनील निकट सुदम सुनील अर्थे वेडी इना अतिशय अर्थ अर्थे वेडि इलाट सुधु नेलुम नेलुमट विशेषण सुधु वदमल रोसमल योगे सुधु विशेषण मगत विशेषण समासे किलिम पद दिखती विशेष विशेष पद इक सामत विशेषण समासे इलाती प्रभावत् दोने वत्मत् वंतमंत वतामत वत्मत् वंतमंत वतामत मेम तद्धित प्रत्यय अरे आनानुवानी गौरवार्थ वगेम तोट तर प्रत्यय तुलनार्थ वगेम वत्मत् वंतमंत वतामत एवं भागटेन्नी अस्त्यार्थय नतं अत्यन अर्थय अस्त्यार्थय अत्यन अर्थय अन्ने विधियट उब तेरुंगा तुत्पान उबड़ कोच्चर लेसिद कियला हरिम क्रमवत् विधियट मेके पिलुतु बलन्न ईलंग वाक्य बलन्न हतरवेनि वाक्य दरुवा गसिं गेडियक् कडा පිහියෙන් ඒ කපමින් මුවකට සිනා නැගිය. දැන් මේකේ ඉරි ගහපුව නැත්තම් කළු තද කළු අකුරෙන් දක්වල තියෙන්නේ ගසින් කියලා දීලා විභක්ති කියලා දීලා තියෙන ව්‍යාකරණ අංගය. ඒ වගේම
ගෙට් පිහියෙන් කෙනෙක් දීලා ඒකේ දීලා තියෙනවා විභක්ති කියලා ව්‍යාකරණ අංගය. ඒ වගේම කපමින් කියලා කළු කරලා ඒක දීලා තියෙනවා ක්‍රියා කියලා දීලා තියෙනවා. ඔබ දන්නවා පළවෙනි එක තියෙන විභක්ති කියලා. සිංහලේ විභක්ති නමයක් තියෙනවා. ඔබ ඒ විභක්ති නමය පිළිබඳව දූල පුතාලා හොඳට හදාරලා තියෙනවනะ. ප්‍රථම කර්ම කර්තෝ කරණ සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආධාර ආලපන කියලා විභක්ති නමයක් තියෙනවා. විභක්ති නමය වර්ණගෙන්නේ කොහොමද? මිනිසා මිනිස්සු මිනිසා මිනිසුන් මිනිසා විසින් මිනිසුන් විසින් මිනිසා කර්ණ කොටගෙන මිනිසුන් කර්ණ කොටගෙන මිනිසාට මිනිසුන්ට මිනිසාගෙන් මිනිසුන්ගෙන් මිනිසාගේ මිනිසුන්ගේ මිනිසා කෙරේ මිනිසුන් කෙරේ පින්වත් මිනිස පින්වත් මිනිසුනේ. විභක්ති වර්ණගෙන විතරක් නැවිදුවේ පුතේ. විභක්ති වලට අදාළ කොහොමද ඒ අර්ථකතන ඉන්නේ කොහොමද? එක සැරේ ඔබ ආදාරන්න ඕන. එහෙම දන්නවනම් ඔබට දෙන විභක්ති අදාළ වෙන්නේ නැහැ. දැන් මේකේ තියෙන්නේ ගසින්නේ යමකින් යමක් පහ වෙනව නම් දුරු වෙනව නම් ඉවත් වෙනව නම් අපි එකට කියන්නේ කාගේ හරි බය වෙනව නම් අවදි විභක්තිය කියලා. අවදි විභක්තිය අහසින් වැසි වැටේ අන යමකින් ගහෙන් ගෙඩිය බිමට වැටේ අන ඇසින් කඳුළු වැටේ යමකින් යමක් මම සිංහයාගෙන් බය වෙමි අන්න ඒ වෙන්නේ අවදි විභක්තිය. ඊළඟට තියෙනවා පිහියෙන්. තර පිහියෙන් වං විභක්ති මොන විභක්තියද? උඩ යාට කපන්න හේතුනේ මොකද? පිහියනේ කරන විභක්තිය. ගුරුවරයා වේවැලෙන් ළමයට තලයි. තලන්නේ මොකකින්ද? වේවැලෙන්. අම්මා පිහියෙන් එළවලු කපයි. අම්මට එළවලු කපන්න හේතුනේ මොකද? පිහියනේ. එතකොට කරන බෑමියා දැලි පිහියෙන් රැවුල කපයි. රැවුල කපන්න හේතුනේ මොකද? දැලි පිහියනේ. අන්න කරන විභක්තිය. ක්‍රියාපදේ ක්‍රීමට හේතු වන පදේ තමයි කරන විභක්තිය. නම්තරනේ කරන විභක්තිය. ඊළඟ කපමින් ක්‍රියා කියලා දීලා තියෙනවා. එතන මොන ක්‍රියාද? අපි දන්නෝ ක්‍රියා වර්ග දෙක පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, සම්භාව්‍ය ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, ආශිර්වාද ක්‍රියා, අපර ක්‍රියා, ක්‍රියා වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒක සරලව ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මිශ්‍ර ක්‍රියාවට ආවෙනික වෙනම ක්‍රමයක් තියෙනවා. ධාතුවට මින් මිනම්නි. කපදනමින් කපමින් කපදනමින කපමින කපදනම්නි කපම්නි. ත්‍රිහිමිනෝණං එක මිශ්‍ර ක්‍රියාවක්. පූර්ව ක්‍රියා දෙකක් ආවට පස්සේ මිශ්‍ර ක්‍රියාවක්. එහෙනම් ඒක මිශ්‍ර ක්‍රියා කියලා අපි අඳුර ගන්න පුළුවන් වෙනවා. අමාරු නෑනේ විභාගට දෙන්නේ ඕව නේද? හරි. ඊළඟ අන්තිම වාක්‍යය බලන්න. දසබස රස නගනවස් මහ මෙහෙයක් කළ කුමරතුංගෝ හෙළහවුල ආරම්භ වූව. එතකොට මේකේ තියෙනවා දසබස රස කියලා තියලා සමාස කියලා තියෙනවා. කළ කියලා කුදන්ත කියලා තියෙනවා. කුමර තුඹුව කියලා විභක්ති කියලා තියෙනවා. දැන් බලන්න දස බස රස. දැන් මොන සමාසද? සමාස පහ දන්නවනම් ඇලද දොලද ගංගාද ඇලදොල ගංගා. ඇත්දස්ද රියද පාබල ඇත්දස්රිය පාබල. ගීත නැටුම්ද ගී නැටුම්. අරලුද පුලුද නෙල්ලිද අරලු බුරු නෙල්ලි. වැව්ද අමුණුද වැව් අමුණු. ඒ වගේ දෙසද බසද රසද දෙස බස රස වෙන් වෙන් වූ අර්ථ ඇති පද දනිපාත ඉවත් කොට තනි පදයක් බවට පත් කර ගැනීම තමයි දකාරාත් සමාස. එහෙනම් මේක දකාරාත් සමාස. කල කෘදන්ත කියලා දීලා තියෙනනේ. දැන් ඕක විශේෂ පදයක්. කල කියලා මූර්ධ ලයන් ඇවිල්ලා කෘදන්ත කියලා තියෙනවනම් ඒක ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නේ. කල කියලා දැන් අර මල අපුල හදාර අතුල පතුල ඕන එක මූර්ධ ලයන් තියෙනනේ. ඒ කුදන්ත පද. ඒක හදාගන්න ක්‍රමය තමයි ඔය මූර්ධය ලයන්න වෙනුවට රයන්න දැම්මම අන්න වර්තමාන ධාතුව හැදෙනවා. කියන ක්‍රියා මූලය හැදෙනවා. දැන් මෙතනදී කලනේ මූර්ධය ලයන්න අයින් කලන් කර වෙනවා. මල එකේ මර හදාර අදාලගේ හදාර එහෙම අන්න මුල් ධාතුව හැදෙනවා. ඕනම ක්‍රියාපදයක රයන්නට දයන්න ර තියෙන ධාතුවේ අවසාන කොට ර තියෙන පද අතීත කුදන්ත කරන්නේ මූර්ධජ ලයන්න දාලෙච්චරයි. දැන් වපුරයි කෙනෙක්ගේ ධාතුව වපුර. අනතීත කුදන්ත දෙන වපුල. මතුරයිකේ ධාතුව මොකද? මතුර. අතීත කුදන්ත කරන රයන්නට මූර්ධ ලයන්න දාන මතුල. අතුරයිකේ ධාතුව මොකද? අතුර. එහෙනම් මූර්ධ ලයන්න දාන රය වෙනට අතුල. වපුරයිකේ වපුර. එහෙනම් රයන්න මූර්ධ ලයන්න වපුල. අන අතීත කාල කුදන්ත හදන විනම් අතීත කාල කුදන්තේව. ඊළඟ තියෙනවා කුමර තුඹුව. අපි දන්න ඕ ඌ වෙනවනම් මිනිස්සු කුමරතුංගුව එහෙම වෙනවනම් ඒවා මොකක්ද? ප්‍රථමා විභක්තිය. ක
ක්‍රියාපදේ කන කතර උක්ත නම් ඒ ප්‍රථම විභක්තිය ඔන්න ඔය විදියට ඔබට පුළුවන් මේ ව්‍යාකරණ අංග අනුවන් එකේ ලකුණු 15ම ගන්න. ඉතින් ඔබ හදාරන්න හොඳට බලන්න ව්‍යාකරණ ටික මගේ දූල පුතාලා බොහොම ආසාවෙන් කැපවීමෙන් හදාරන්න ඉදිරියේදී අපි තවත් මේ වගේ විවිධ විවිධ ප්‍රශ්න ඔබට සාකච්ඡා මාර්ගයෙන් ඔබට කියා දෙනු ලබනවා. ඒ නිසා ඔබ නැවතරක් මම අවධාරණය කරන්නේ හොඳින් ව්‍යාකරණ පාඩම් ටික හදාරන්න. එසේනම් සියලුම දූල පුතාලට බුදු සරණයි.